ජනාධිපති වරණය කල් දෙමීම නැත්නම් ජනාධිපතිවරයාගේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශය කරේ ලංකාවේ පැරණිම පිළිගත් දේශපාලන පක්ෂයක ලේකම්වරයෙක් නිසා තියෙන වැදගත්කම නිසා මේක කිසිම පදනමක් ඇති වැදගත්කමක් ඇති ප්‍රකාශයක් නෙවෙයි. මේක අනීතිකයි, ප්‍රජාතන්ත්‍ර විරෝධී. මෙවැනි කාර්යයක් කරන්න නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් කරන්න ඕනේ. ඒකත් නීතියට එකඟද කියලා ගරු ශ්‍රේෂ්ඨ අධිකරණය තීන්දු කරන්න ඕනේ. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ 150ක අනුමැතිය ඕන. එහෙම ශ්‍රේෂ්ඨ අධිකරණය කිව්වොත් පුළුවන් කියලා ජනමත විචාරණයකට යන්න ඕනේ. ඉතින් මේක කණකැස්බම් යසුදුරේ ආස බලනෝගේ වැඩක්. මේක කෙරෙන්නේ නැහැ. මේ බැලුවේ මුට්ටිය දාලා බලන එකක් කියලා තමයි කියන්න ඕනේ. මේක කොහෙත්ම කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. අනීතිකයි. මෙවැනි අදහසක් එක්සත් ජාතික පක්ෂයේ හෝ කැබිනට් එක කතා කරලා තිබුණා නම් ඒ අනුමත කරපු අයට සුදුසුම දේ තමයි ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව තියෙන හැඟීම කියන ප්‍රමාණය ජනතාවට ප්‍රදර්ශනය වෙන්නේ. යම් විදියකින් ශ්‍රේෂ්ඨ අධිකරණයත් අනුමත කළා, පාර්ලිමේන්තුවත් අනුමත කළා, ඔක්කොම කරත් ඒක භූමියේ අනිවාර්යයෙන්ම යෝජනාවට පක්ෂ වෙන ලාම්පුව අති විශාල ජනසංඛ්‍යාවකින් කලයෙන් පරාජය කරනවා රටේ ජනතාව. මේක නීතිය ඉදිරියේ පරාදයි, ජනතාව ඉදිරියේ පරාදයි. මේ අතර ෆේස්බුක් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ත පවසන්නේ ජනාධිපතිවරයාගේ දුරකාලයේ දීර්ඝ කළ හැක්කේ ව්‍යවස්ථා සංශෝධනයකින් පමණක් බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවැනි සංශෝධනයක් සඳහා පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයක් අවශ්‍ය වෙනවා. පසුව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියද අවශ්‍ය වන අතර 3/2 බලයක් නැතිව එවැනි පනතකට ජනමත විචාරණයකට යා නොහැකි බවයි ඔහු පවසන්නේ. ජනවරමක් නොමැති ජනාධිපතිවරයාගේ සමීප දේශපාලඥයෙකුට එවැනි අදහසක් ඇතුවී ඒ ලෙස ප්‍රකාශ කිරීමම අභූතයක් බවද ඔහු පවසනවා. 1982 පැවති මෙරට එකම ජනමත විචාරණයෙන් පවා ඉතිහාසයේ විනාශකාරී කාල පරිච්ඡේදයකට මඟ පෑදූ බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. එමෙන්ම ඒකරූපී සමූහය සංවිධානය එළිදැක්වීමේ අවස්ථාවේදීද මේ පිළිබඳ අදහස් පළ වුණා. අපි දැක්කා රංගේ බණ්ඩාර කියනවා තව අවුරුදු දෙකක් රනිල් වික්‍රමසිංහට ඉන්න දෙන ජනමත විචාරණයකට යන් කියලා. මම කියන රංගේ බණ්ඩාරට මේ රටේ මිනිසුන්ට මොලේ අමාරුවක් නැහැ රනිල් වික්‍රමසිංහ තව අවුරුදු දෙකක් තියාගෙන ජනමත විචාරණයකින් ඒ අවස්ථාව ලබා දෙන්න කියලා. මේ රටේ මිනිස්සු දැන් කියන තර්කය තමයි රනිල් තමයි අර්ග කරේ, පෝලින් නැති කරේ, රනිල් කරපු වෙනසක් නැහැ. මේ වගේ මේ පාලකයෝ මොකද්ද කරන්න හදන්නේ? නැවතත් මොන හරි උපක්‍රමයක් යොදලා අයිච්චරක් මේ කට්ටියම බලේ ඉන්න හදන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.